විරල කොනක හිද බලා හිටින්නේ මි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනක අප හමු වූ තැන හිද වෙන්වන්නට මුණ ගැසී වූ යලි විරල කොනක හිද බලා හිටින්නේ මි ඔබ එන මග අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු යලි මෙරළේ හැපෙන දල රළ අතුරේ මුමුණයි හෙමිට අපේ කතා රැල්ලට නොපෙනී වෙනතක ගියමුත් සුදු වැලි මුමුණයි අපේ කතා විරල කොනක හිත බලා හිඳින්නේ මි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු යලි ඔබ හා දොඩනට ගත සිත ශක්ති නැති ලෙස හදවත හටා වැටේ එනමුතු අප පෙන් කතාව නිමවි සමුගන්නම් අද තරහා නොවි පෙරල කොනක හිත බලා හිඳින්නේ මි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණ ගැසෙමු යලි අංක හතරෙන් මනීෂ විජේනායක ෂා අපි පොඩ වාඩි වෙමුකෝ ආ අපි දාසන චුට්ටක් වාඩි වෙන කමක් නැහැ නේ කෝචස් නේ කමන්නේ වෙරළනේ වාඩි වෙන්න පස්සෙන් ඈ වෙරළනේ වාඩි වෙන්න වෙරළනේ වාඩි වෙන්නේ වෙරළෙත් කොනක වෙරළේ කොහමද කොන හොයාගන්නේ කෝච් කසු හරි ලේසි කොහමද බෙන් දැන් ටයිම් නැහැ කියන්නේ හරි ටයිම් එක තියෙනවා මනීෂ ගැන කතා කරන්න කෝච් කසුන් මොකද හිතන්නේ මනීෂගේ අද ගායනය ගැන මනීෂ ඇත්තටම ඉතාම දක්ෂ ගායකයෙක් කියලා මම හැමදාම කියලා තිනවා ඒ වගේම අදත් කිසිම අඩුපාඩුවක් නැතුව ඉතා මොදින් ගායනා කරා කෝච් සුපොන්ගේ මම හිතන්නේ ලොකු මේ මේක උත් තියෙන්නේ නැති මොකද මේ ස්ටෙඩිනස් කියන එක එතකොට කියන්නේ ඇකියුරසි කියන එක උපරිමයෙන් තිබුණා කියලා මට හිතෙනවා මේ සෝන් එකේ බොහොම ලස්සනයි මනීෂර අඩින් ඕට් සම්බු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මනීෂ කියලා කියන්නේ මේ ජාත්‍යන්තර වේදිකාවේ සිරි සැබෑම වාසනාවත් ඒ කෝච් 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 ශශිකාගෙන් මග හැරෙද්දි කෝච් උමාරිය අල්ලගත්තා කෝච් උමාරියාගෙන් මග හැරෙද්දි කෝච් සුපුන් අල්ලගත්තා මන් දන්නේ නැහැ ලෝකෙම ඉන්න වාසලවන්තයද කියලා ඒක නිසා මම කෝච් ශශිකායි කෝච් උමාරියා ගාවට එනවා බොහොම පුංචි කමෙන්ට් එකක් ගන්න අද දිනේදී මනීෂගේ ගායනය සම්බන්ධයෙන් අැත්තටම සුමිරන් කියනෝනේ මේ අද දවසේ මනීෂගේ මේ පර්ෆෝමන්ස් එක දැක්කාම ඒ සතුට වචන වලට පෙරලන්නත් අමාරු තරම් ඒ තරම් සතුටුයි මනීෂ කියන්නේ මල්ටි ටැලන්ටඩ් හරිම පොඩි වයසක ඉන්න තරුණේ සහ මෙහෙම දවසින් දවස දියුණු වෙනවා පේනකොට ඒක කියන වචන නෑ මනීෂ ජයෙන් ජයම වේවා ජයෙන් ජයම හදවතින් සුප්‍රාර්ථනා කරනවා ඉදිරියෙන් ඉදිරියටම යන්න කියලා කොචුමාරියා ඉතාමත්ම සොලිඩ් පර්ෆෝමන්ස් එකක් අනික කියන්න ඕනේ මනීෂ ඔයාට පර්ෆෝම් කරද්දී පොඩි ප්‍රශ්නයක් තිබ්බ මතකද ඔයාට එක පැත්තකට විතරයි ඔයා කිව්ව අද ඒ කියන්නේ මාර ඉම්ප්‍රූවමන්ට් එකක් මම දැක්කා මනීෂ ඔයා ස්ටේජ් එකත් එක්ක ප්ලේ කරා ප්‍රොප්ස් එක ප්ලේ කරා
well done, solid performance, very very well done. Katte vote karanne kiyala illana. Coach Subun, me prashansawa. Ow coach Bhatia. Oya kiyannone ada coach ke me mulu team ekak henama. Man hitanawa අද මේ දක්වා ආපු කට්ටිය ඔක්කොමලා මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. අද ඇක් සත මේ දක්වා තිබ්බ ඇක්ස් ඔක්කොම පර්ෆෙක්ට්. ඒ කියන්නේ මේගොල්ලෝ 100ට 200ක් දෙනවා එෆර්ට් එකට. කොච්චුපුල් මේ සියලුම ප්‍රශංසා ඔබගේ. මොකද්ද පපුවර දැනෙන්නේ? ආ. ඇත්තටම ටික ඉමෝෂනල් උත් වෙනවා. හැබැයි ඔක්කොටම වඩා එහාට ගිය සතුටක් තියෙනවා අනිවාර්යයෙන්ම. මනීෂ ගැන කතා කරමු. මනීෂ ගොඩක් සතුටුයි මනීෂ. ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා කම්බැක් ස්ටේජ් එකේ මේන් ස්ටේජ් එකටත් එද්දී. සහ කියන්න ඕන සුමිරාන් මේ තාම ලොකු වයසකුත් නැහැ වර්ධු 20ක්වත් නැහැ මට හිතා ගන්න බෑ මේ ජීවිතේ මෙච්චර අත්දැකීම් නැතුවත් සමහර සින්දුවලේ අර්ථය යාගේ වොයිස් එකකින් සෝල් එකකින් එලියට දාන විදිහ විරහ වගේ දේවල් ඔච්චර විඳලා තියෙනවද කියලා හිතනවා වෙලාවකට. ඒ තරම් ෆීල්ෆුල් සෝල්ෆුල් මාර්ධිර එන්ජොයි කරන ගායකයෙක් ඉතින් මමත් අනිත් කෝචස්ලාගේ ජනතාවෙන් ඉල්ලන්නේ ඉතින් මේ මොනරාගලින් ආව පොඩි කොල්ලට SMS පුළුවන් තරම් ගහන්න කියලා. විරාවලට ගිහිල්ලා එක්කන් ආවට පාඩු නෑ වගේ. කොලට ගිහිල්ලා එක්කන් ආවේ. විරාව එහෙම විඳලා හා හරි හරි. අන්න. හරි. කම්බැක් ස්ටේජ් එකේ මේ 퍼ෆෝමන්ස් එකට ඔයත් කැමති නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට දැම්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මගේ ටීම් එකේ මේ වගේ 퍼ෆෝමන්සස් තවත් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම The Voice Sri Lanka YouTube channel එක දැන්ම subscribe කරන්න.